දත්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක්. නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. රමනායකගේ මේ කටයුතු නිසා අද එක්සත් ජාතික පක්ෂයේ ඍදි ජලවිලා අවසන්. ඒ නිසා රාජිත සේනරත්න ඒ වගේම පාටලී චම්පික රණවක මේ ආකාරයෙන්ම මේ වැරදිකාරයන්ට දඬුවම් ලැබිය යුතුයි. ඔක රංජන රමනායකගේ නෙමෙයි ඔක එක්සත් ජාතික පක්ෂයේ හඬපට. මේකට රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ වග කියන්න ඕනේ. එක්තරා උසාවියක් තෝරගෙන රෑ 12ට ඒ උසාවිය අරලා නඩු ඇහුවා. අද නඩුකාරවරයා එක්ක තියෙන වීඩියෝ පට තියෙනවා. එතකොට මේ අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති කියලා අපට සාධාරණ සැකයක් පැන නැගෙන. මම දැක්ක එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා රංජන රාමනායක මහත්තයා වේදිකාවේ නැගිට්ටවල කාලට අත දාලා කිව්වා මෙයා තමයි අපේ හොරු අල්ලන කෙනා කියලා. අනිත් පැත්තේ හිටපු අගමැතිතුමා තමන්ගේ හොරු අල්ලන කණ්ඩායමේ නායකයා ඉදිරිපත් කරේ මෙයා කියන එක ඒ කට්ටිය හැමෝම කිව්වා. හැබැයි අද රංජන රාමනායක මහත්තයා අමාරු වෙනවම සියලු මොකුණු ඉස්සර බේරුවට කියලා කතාවක් තිබ්බේ. ඒ වගේ සියලු මොකුණු ටික රංජන රාමනායක ඇඟේ දාලා අත හොද ගන්න හදන්නේ. නමුත් රංජන් විසින් මේ කරපු දේ තුලින් සමාජයට අද වෙන පණිඩයක් ඇවිල්ලා තියෙනවා. රංජන් රාමනායක මිනිහා රෙකෝඩ් කරලා මිනිහා ඕක එළියට දාන්න හිතන් ඉඳලා නම් මිනිහගේ ඔය අනවශ්‍ය වෙන්නේ නැහැ නේ එළියට. මිනිහා තියාගත්ත මිනිහගේ ශාක්‍යයට සමහර මිනිස්සු මෙයාට දීපු ශාක්‍ය ඇත්තද බොරුද කියන තමයි මිනිහා කතා කරන්නේ. හොරකම් කරලා කවුරුද? මේවා කුණු හරක. ඒගලන්ට නාම යෝජනා දීපු මිනිස්සු ඉල්ලාස්සෙන්න ඕනේ. මේ වගේ මිනිස්සුද අපේ පක්ෂේ හිටියේ කියලා. මේ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. විනිශ්චකාරවරයා ටෙලිෆෝන් එකෙන් කතා කරා. මන්ත්‍රීවරයා එයාගෙන් අහනවා මොනවද වෙන්නේ අරුව දාන්න බැරිද ඇතුළට කියලා. ඉතින් මේ තත්ත්වයට පත් වුණාම මුළු ආයතන පද්ධතියම සමස්ත සමාජයේම කුණු වෙලා කියලා පේන්න පටන් ගන්නවා. රංජන් රාමනායකට කිසිම අයිතියක් නැහැ. තමන් එක්ක කතා කරන කෙනෙක්ගේ හඬ පටිගත කරන්න ඔහුගේ අනුමැතියක් නැතුව ඒක නොහොබිනා වැඩක්. රංජන් රාමනායක ගොම්පාට් වලට දක්ෂයි කියලා දැනගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ නිසා ගොම්පාට් දාන කෙනෙක් තෝරගත්තා අවශ්‍ය දේ කරන්න. රංජන් රාමනායක මහත්මයා මෙහෙම ඇද්දම මෙහෙම දුවනවා මෙහෙම ඇද්දම මෙහෙම දුවනවා. මිනිහා ගොම්පාට් දදා මේක චිත්‍රපටයක් කියලා හිතාගෙන වැඩේ කරගෙන ගියා. හැබැයි රංජන් රාමනායක එකේ නළුවෙක් විතරයි. එයා කරේ අධ්‍යක්ෂණය කරපු නිෂ්පාදනය කරපු අර ඕන දේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා, රාජසේන රත්න, චම්පක රණවක, අනුර දිසානායකලා, සජිත් ප්‍රේමදාසලා නිලධාරීන් ගැනලා බලපෑම් කරා. ඒ නිසා තමයි දිගින් දිගටම කියන්නේ රංජන් රාමනායක පිටුපස හිටපු මේ උදවිය සම්බන්ධෙනුත් වහාම පරීක්ෂණ ආරම්භ කරන්න. රංජන් අවුරුදු 3ක අමාත්‍යංශ කාලය තුළ මගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යතුම හැමදාම මේ ඇවිල්ලා උදේට මාව හම්බෙලා කතා කරලා යන්නේ මොනව හරි තියෙයි කියලා මං හිතේ ඒකයි. හැබැයි ඉතින් ආන්දෝලනාත්මක මොකක්ද තියෙන්නේ. චූරන්ගේ නොබිඳෙන විශ්වාසය සමගින් මැක්සිස්.